මෙරට නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අද උත්සවාකාරයෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම අද දින චාම් උත්සවයක් ලෙසයි සංවිධානය කර තිබුණේ. ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලී පැවැත්වුණේ නැහැ. ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පිළිගැනීම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයකින් සිදු වුණා. ජනපති ධජ එසවීමක් සිදු නොවූ අතර ජාතික කොඩිය එසවීම පමණක් සිදු කිරීමද මෙහිදී කැපිපෙනෙන සිදුවීමක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රථමයෙන් ආරත් අමුත්තන්ගේ පැමිණීම සන්තුවන් කරමින් ඉදිරියෙන් පැමිණියා. කථානායක මහින්දයාප අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පැමිණීම සිදු වූ අතර ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ. දැන් අභිනව සැසිවාරය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිදුවනු ලබන්නේ. මේ දුකට නැගෙල්ලේ ඔසවන ආකාරය. නමුත් පත්මන් ජනාධිපතිතුමා වෙනුවෙන් නිල ධජයක් තවමත් නොමැති නිසා එතුමන් ජාතික ධජය මැතිතුමා සහ එමාර්යාව මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය. කථානායක මහින්දයාප අබේවර්ධන සහ පාර්ලිමේන්තු බහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගනු ලැබුවා. ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගනිමින් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබුවා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා යටතේ පවතින වේත්‍රධාරී දෙපාර්තමේන්තුවට එයනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද්වාරය අසලදී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාතුළු පිරිසට ආශිර්වාද කළා. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මා ප්‍රමුඛව ගමන් කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙනුවෙන් වෙන්නුණු විශේෂ. ඉන් අනතුරුව පැළඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙරවරු 10:25 පමණ තෙක්ෙහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී සෙංකෝලේ අතැති වේත්‍රධාරී ජනාධිපතිවරයා කථානායකවරයා මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරීන් යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වුණා. සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දැරූ අතර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබෙන අයුරුද දක්නට ලැබුණා.